எப்படி ரொக்கா எப்படி இந்த புதிய மனிதன் ஸ்டக் பண்ணு இரவு ஒரு சிந்து ஒவ்வொருமா தொடக்கத்து முறைமை ஒவ்வொருமா வச்ச கீத சம்மானிய கீதை அப்போட பார்த்தோன்னா அப்போ ஏ கீதை இப்படி வந்து உங்க கதா பார்க்கறோம் மகத்தே மல்லி மீ மீ கீதே கம்பூரிங் அப்படி கதா பார்க்கறாட்ட வட இதா சரளவ சரகலு தொந்தாய் கிரிக்கை மங்க தாஸ்கரானே அப்போ மீ நரமண்டர் மத்தம் பிரேட்சையான் யாம் கிசி දයක් ලබා ගන්නට එක මං කරන්න පුළුවන් වෙයි කියලා. මම අද කතා කරන්නේ ලේකිරි කඳුළු කියන චිත්‍රපටියට ඒක උදේකාන්ත වර්ණසූරිය මහත්තයා තමයි අධ්‍යක්ෂණය කළේ. ඒකේ එක සින්දුවයි එක තේමා ගීතය. මේ තේමා ගීතය ලියන්න මට ආරාධනා කළා. එතකොටත් මං චිත්‍රපටි ගරණාවක චිත්‍රපටි ගීත ලියලා තියෙනවා. නමුත් මේක තේමා ගීතයක් වශයෙන් මට අලුත් දෙයක් වුණා. තේමා ගීත ලියලා නැහැ ඔය මේ මේ දෙන්න එක කියන යුග ගීතයි කමර්ෂියල් තත්ත්වයට ලිව්වමසක් මේක අමුත්තක් වුණා. ඉතින් උදේකාන්ත මහත්තයා මට මේ කතාවේ සම්පින්දනය මට කියලා දීලා තියෙනවා. මෙන්න මේකයි මේකයි එන්නේ මට මෙන්න මේ අදහස් මෙන්න මේ ටික තමයි එන්න ඕනේ කියලා. ඉතින් මගේ මේකේ ඔළුව තිබුණා. ඒ වන විට මම හුදකලා විරාමයක් කියලා මගේ ජනප්‍රිය වෙච්ච අර පුද්ගලික ගායකයෙකුගේ හුදකලා විරාමයේදී හමු වුණා. ඒක ජනප්‍රිය වෙලා ඒක මම කැසට් එකක් කරලා සිනු 16ක් ඒක මම ඉස්සලා දීලා තිබුණා උදේකාන්ත මහත්තයාට. ඔයා මේක බලන්න බල්ලා මේ කැමැත්තක් තියෙනවා තෝරන මට හොඳ සිංහලක් දෙන්න කියලා. ඒක බල්ලා මට පැරි මොනවා ලස්සනයි නේ සිංහල සේරම ෂෝට් එක. දැන් දැන් මම වර්ත ඒ මගීතය දෙනවා. ඉතින් මට හරි ජයග්‍රහණයක් ඒ. ඉතින් මම කල්පනා කරලා හරි. ඒක සංගීත් වික්‍රමසිංහ කියන තරුණ සංගීතඥයා තමයි මේකේ සංගීතය. එතකොට දැන් මං කෝ දැන් කොහොම මෙයා හම්බෙන්නේ නැහැ ටෙලිෆෝන් එකෙන් කතා කරන්ද එතකොට එයා කියයි ඔය වචන දාන්න. මම දැන් හුඟක් ඇත්ත වශයෙන්ම සම්මානයක් දිනන ඒ වගේ අවෝඩ් එකක් ගන්න ගීතයක් බොහෝ විට ලියන්නේ වචන ටික ලියලා දෙවනුව තනුව සම්පාදනය කරන එක. නමුත් මට මේකෙදී උනේ ඊට වඩා දෙයක්. මම හැමදාම මගේ පළවෙනි චිත්‍රපටයේ හරිම්බඩ තුනක් ඒකේ අදත් ජනප්‍රියයි එම් එස් ප්‍රණයන්දු සහ රංජනී පෙර කියන ඔබගේ ලෝක මාගේ මයි කියන සින්දු මතක ඇති. මම නරඹන්නට ඒකෙත් මම ලිනුවේ ටියුන් එකට. එයා රොක්සන් මාස්ටර් මෙහෙම ගහනවා මම ලියනවා. තාම මට හම්බ වෙලා නැහැ. මට උණු තාලයට නිදහසේ ලියලා ලියන්න කතා තවමත් මට හම්බ වෙලා නැහැ. අවුරුදු 20ක් 25කට වැඩි වෙනවා. 25ක් වැඩි තනුවටයි ලියන්නේ. තනුවටමයි ලියන්නේ. ඉතින් හොම්බකට දැන් මට ටෙලිෆෝන් එක දුන්නා මම ඉති කතා කරලා මල්ලි මාසු නෙල්ලිමල වීර මේ උදේ අයියා ඊ මම කතා කරන්න හිටියේ අයියා එහෙනම් ඔන්න බං දැන් අහගන්න දැන් මෙයා හම් කරනවා ටෙලිෆෝන් එකේ දැන් මම ටෙලිෆෝන් එකෙන් අහගෙන ඉන්නවා ඔන්න දැන් අරයා දැන් අයියා දැන් මේක අහගන්න මේ මේක තාම තමයි වචන එන්න ඕනේ දැන් ඉතින් මෙයා තරරරා තරරරරරරරා ඔවගේ දෙකක් ඕනේ මල්ලි අයියේ ඔවගේ දෙකක් අනේ මල්ලි අයිති කක් එකපාරට මතක නෑනේ මම රෙකෝඩ් එකේ නෑනේ මට ඔවගේ දෙකක් කොන මුලට හරි මල්ලි දැන් මං කියනවා මල්ලි හරිද බලන්න මං කියන තාලි රයිට් රයිට් අයි දාන්න එහෙනම් ඔහොම තියන්න මං දැන් වචන ටික ලියලා කතා කරන්න ඉලාටි බහකට දෙ මල්ලි තරරරා හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන විසන්තය ඇවිදින් මල්ලි දැන් මං ගන්නවා මල්ලි මල් දුවේ බලන්න පොඩ්ඩක් දැන් ඔන්න මම තියා අපෝ ලෑට කියනවා ආයි කියන්න මල්ලි ඉල්ලා ගියා ගන්න ඉසල හිස පුරා හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් ආයි පොඩ්ඩක් ඉන්නයි ආ පෑන ආ තියනවා හයි කියන්න හිස පුරා හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් දැන් ටෙලිෆෝන් එකෙන් කියනවා ආයි තව එකක් ඔව් ඒක දාන්න හිස පුරා මල් හලන වසන්තේ ඇවිදි අම්මා පොඩයි නයි ගයා මට එන හම්බ හිස පුරා මල් තෙද අයි මාරයිනේ අයි අම්මා මාරයි මාරයි හරි පිට පෙරල තියෙනවා අයි මාරයි මං කොහේ නෑ හොඳයි එන්න ඒක කියන්න බයි මල්ලි දැයි පස්ස තනන්නන්න තාරේ තලලලලලලේ මල්ලි තායි කරගෙන ආයි දැන් යයි කියලා ආයතන මම ඉත මට
මලියනම් තාම නැටි පයින් කතා කරා. දැන් ආයෙත් ඕන දේ අපහු කොල්ලේ කියනවා. ඊට පස්සේ මොකද්ද ඒක ඊළඟ වචන මට මතක නැහැ. මොකද්ද? රන්නෝ විල්ලක ආවේ චමත්කාර යවන්නේ. එළ අයියේ මාරයිනේ අයියේ. මෙහෙම ලියන්න බෑ. අපිට කාටවත් මේ මාත් එක්ක කඩල් ලියන්න බෑ මෙහෙම. රයිට්. එළ උත්තර ටිකක් මල්ලී ඔන්න මල්ලී ලිව්ව හැටි. එතකොට එයා සම්පූර්ණ සින්දුව අයියේ මාරයි සින්දුව දිතට ඇහිලා තිනෝ. ෂොක් කිලින්. එහෙම තමයි සින්දුව ලිව්වේ. එහෙම තමයි සින්දිය ඔහොම ඉඳලා දැන් මේක ත්‍රිජක් කියන්නම්. ඔව්. වෙලා තියෙනවද දැන්නේ ඔයගොල්ලෝ? ඉතින් දැන් ඕක දැන් ඔන්න චිත්‍රපටිය තේරුම් බල්ලේ දැන් අමරසිරි පිළිස් මාත්‍තර කියලා වොයිස් කරෙව්වා. දැන් එයාත් ඉතින් මේ සින්දුව කිලිල්ල හැම වෙලේ. බතකට සමා වෙන්න මේ ඔබ දන්නවද එතකොට මේ අමරසිරි පිළිස් මාත්‍තර මේ ගීත ගන්න. ඔව් මගේ තේරියු. මමයි තේරුවේ. අමර හම්බලත් නෑ. අමර මම මෙහෙම එකක් මට කියලා තිනවා. ඔයා මට කියන්න ඕනේ. ඒතර උදේට මම අඳුල්ල දීලා මම කියලා ආරයිට් කියලා. ඉතින් අපරයන් කිලිවිල්ලා අපි දැන් පළවෙනි චිත්‍රපටියේ ප්‍රෙස් ෂෝ එක දැම්මා. අපේ මාධ්‍ය වේදිකේ තියෙන ෂෝ එක දැම්මා මේ රීගල් කියන. දාලා ඉතින් සින්දු පිච්චර් එක බලලා එළියට එනකොට 6-7 දෙනෙක් මේ සින්දු නම යනවනේ මම විතරචනේ සින්දු කියනවා. අර එළියට එන 5 දෙනෙක් ගාන ගියා මේ සින්දු අනිවාර්යයෙන්ම සරසල් සම්මාන පුරස්කාර එකක් ගන්නවා. මේ ඉන්නේ තමයි කියලා මම කිව්වා. අපෝ අපිට හම්බෙන්නේ නැහැ නේ පත්තරේ ඉන්නේ නැහැ ඒගොල්ලන්ගේ අයියල මල්ලර දෙනවා නිසා එහෙම නෙත්ත තත්ත්වේ. නැත්ත තත්ත්වේ ඕකයි. දැන් අවුරුදු 25ක් විතර ගීත රචනාව තුළ ඔබ හිටියා. තනුවලට මේක අපහසු නැද්ද ඔබට ලබා දෙන තනුවලට ගීත යොදන එක? ඇත්ත වශයෙන්ම උතුමාට මම කියන්න නම් පොඩි කාලේ ස්කෝලේ අවුරුදු 13 දී මම ওই ජෝතිපාල මහදී සින්දු කියනවා ස්ටේජ් එකේ. මම තමයි මේ සාහිත්‍ය සම්ටි ගායකයෙක්. අදට කියන්න පුළුවන් නේ පොඩ්ඩක් ඉතින් මට කියන්න පුළුවන් යන්න මට ඒ දවස්වල කියන්නේ ස්කෝලේ ගමේ අය කියන්නේ ජෝතිපාලේ කාබන් කොපිය කියලා. සේරම ජෝතිපාලේ සින්දුවම මම කියන්නේ. ඉතින් අපි ප්‍රොෆිට් කරන ප්‍රජාමණ්ඩලයක් විජිත ප්‍රජාමණ්ඩලයක්. බාධා කරන නැවත වරන්. ඒ කාලේ ජෝතිපාල කියපු ගීත වලින් වැඩියෙන්ම කියවිච්ච ගීතෙ මොකක්ද? ඒ දෙන්නේ පාවිලා යන්නේ වත බල එහෙනම් සුසුම් නෙලා නම්මයි අයින් වෙන ඉඩකට දෙන්නේ කතාව කියන්නේ නෝ. ඉතින් ඔයගේ සේරම තමයි කියනවා ප්‍රිය දේහිමි ඔයගේ. මොනවද අපි ප්‍රජාමණ්ඩලේ අපි හවසට අලික තුනක් වොලිබෝල් ගහන කට්ටිය. ඉතින් තියෙනවා බෙරයක් ටබ්ලා එකක් හැඳි ටිකක් අපි ඉතින් ඕම් මේ විදිහ ගහන සින්දු කියනවා. ටක් ටක් පෙරේ ගහන ඉන්නේ. කදාක අපි සින්දු කියනකොට වෑන් එකක් ඇවිල්ලා මම සින්දු කී කියනකොට මෙහෙම නැවත්තගෙන බලන්න කිය සුදු වෑන් එකක්. ඔය දැන් උස්සන සුදු වෑන් නෙමෙයි ඒ දවස. එළ වෑන් එකක් බලයි. බලන්න විනාඩි 15ක් විස්සක් වෙනකන් ගියා නේද අපි ඉතින් රෑ 9 ඉතර වෙනවා යන්න ගියා අහුවද අර වැහෙන්න කිනෝ පෙරදෙට පෙරදෙට ඇහිලා තාත්තා ඉන්නේ ගියා මේ පෙරල මේ මට අර මේ සිවුරු කිව්ව පොඩි එකන පොඩි දරුවා ළමයෝ මෙහෙට වාරෙන් පොඩ්ඩක් මේ කවුද මහත් එක්ක ඇවිල්ලා මට කිව්වා ආ මෙයා තමයි මෙයා තමයි වඩින් වඩින් තාත්තා කෝපිනේ අපේ ගම වල තියෙන ඉස්සර කෝපියක් හදානවා මම තමයි මේ අනිත් පිටින් ආවේ මම තමයි මොරවක මෙඩිටෝයේදී අයිතිකාර මහත්තයා මොරවක මුදලා ඊයේ මේ පුතා කිව්වා ඩම් ඩම් ඩිගා ඩිගා සින්දුව මුකේෂ්ගේ මුකේෂ් හින්දි සින්දුවක් ඩම් ඩම් ඩිගා ඩිගා මට ඒක තාන්ත ඒ විදිහටම මේ මොරවක මෙඩිටෝ ගැන මම මෙඩිටෝගේ කපයි දැන් නෑ ඔයගෙන මේ ඒකට ගැන සින්දුවක් කියන දෙයක් පුළුවන් ඊළඟ සින්දුවක් කියලා මම එවන්නම් රෙකෝඩර් එක සින්දුවක් කියලා. ආ මම කොහොමද කියන්නේ? ඉතින් දැන් මම දැන් රෙකෝඩ් කරලා නේරම් කරලා දුන්නා. දැන් මොන්න ඉතින් උදාලිය ඇවිල්ලා ඇහුවා. මේක දැන් ඉන්දියක තියෙන ඩම් ඩම් දිගා දිගා මොසම් දිගා දිගා දිතියේ මේ තොගිරා මේ තොගිරා මේ තොගිරා අයියල්ලා කොහොමද තියෙන්නේ? මම දැන් මොරොමිටෝ ගැන කියන්නේ. දැන් මම දැම්මා. දැන් දැන් රටේ තොටේ කාගෙදිවේ තුලි මොරවක බීම හොඳ බීම හොඳ බීම හොඳ ඉතල්ලා අයියලා මම පොඩි කාලේ නම් ඔය අර ටියුන් එකට වචන තිබුණා ඕක හැල මට රුපියල් 30ක් දුන්නා ඒ කාලේ රුපියල් 30ක් දුන්නා සින්දුව ඊළඟ නම් කිව්වා ඉතින් තාත්තගෙන් අවසර අරගෙන අපි පොළවල් ගානේ යනවා
ඉරිදා පුළුවන් ඉන්න පුළුවන් යාළි ඔයාට ඉන්න පුළුවන් ද ස්කූලේ මේ වෙන්න ඇති දවස කන්ද ඇනවුස් කළා මේ සින්දුව දානවා මම කොහොමද පුළුවන් කියලා අයිය ඇනවුස් එන්නේ සරත් බලන්න ඉතින් මං ඔය ඇහිලා මේ රේඩියෝ එකෙන් ගිහලා රින්ගල පොඩි පොඩි වැඩසටහන් දැක බැලලා තිනවා අයිය ඇනවුස් වෙන්න හැටි සෙරුම් කරලා මං කොහොමද පුළුවන් කියලා ඉතින් මං ගිහලා ඔන්න දැන් මම පළවෙනි ඉස්දැකට ගියා දැන් ලෝගියක් ඇහිලා තින අර සේරම ඒගොල්ලන්ගේ විකුණන බහාණ්ඩ සේරම තියලා තිනවා දැන් ඉතින් මං මට දැන් දානවා එන මං නයිකේ ආයි වන් නෝන මාතුරි මේ තමයි මොරල් කමිටියෝ සමාජෙමින් මෙන්න ප්‍රචාර කරතේ මෙන්න දැන් ඔබ දැනු බලාපොරොත්තු වුණු සියලුම දේවල් මෙහි තියෙනවා රුපියල් 10යි 8යි 10යි 7යි 50යි මොරල් නේත්‍රකාන්ති තයි අර මේ සේරම බල කියන්නේ යනවා ආ ගන්න කොට්ටක් ගලන දාන දැන් දැන් රටේ තොටේ මුන්දරෙන් දැන් 10 සින්දු යනවා මේ දැන් මිනිස්සු පී දෙනවා දැන් ආ දැන් මේක දැන් ඕක ගල මේ පැත්තේ විකිනේ කියලා ඔන්න ඔහොම තමයි මම පටන් ගත්තේ. ඔබතුමා මට උත්තරයක් මම ටිකක් දීර්ඝ උත්තරයක් දුන්නේ. ප්‍රශ්නෙට. ඉතින් ඒ හුර මට තිබුණා. ඒ හුරුව තිබ්බා. ඒ හුර තිබුණා. ඒතරම ඊට පස්සේ මම ඉතින් කවි ලියනවානේ පත්තරේට. කවි ලියනවා පළවෙන්නේ. කවි පන්ති 64ක් ගිහිල්ලා තමයි ජනතා පත්තරේ පළවෙනි කවි ලියුවේ. ඔහොම ඉන්නකොට දැන් ඊට පස්සේ ටිකක් පළවෙනි. මම අද දාන බද අතට පත්තරයක් යනවා. ඔහොම ඉන්නකොට මට හම්බුණා සේනාධිපති රූපසිංහ කියලා. ජනප්‍රිය නළුවෙක්. එයා චිත්‍රපටයක් මේ ඉතරින් ඉන්නකොට මම මට සිංහල කියන්න හරි ආසයි. 10 පාරක් විතර ගියා ගෙදර හම්බෙනවා ස්ටුඩියෝ එකේ හම්බෙලා නැහැ. එක දවසක් පන්නේ නැහැ. මල්ලි. මම යන්නේ ගාන තමයි. මල්ලි මෙන්න. මල්ලි මෙන්න. අන්න. ආවල් දවසේ මයික දෙට් එන්න ඕන. වඩම සිංහල දෙන්න. එම්එස් ෆනන්ට ළමයි කියන්නේ. නෑ එන්න කිව්වා. හරි මම ගෙදර ගියා. කරුණාත් අබේසිකර ඉන්නවා. ජෝර්ජ් ලෙසි රණසිංහ ඉන්නවා. ධර්මසිරි ගම ගියේ. දැවැන්තම ගෙදරට ගියා. සීරම දැවැන්ත කියන්නේ ඉහළම තලයට ගිහින්. මම ඉතින් කබ්බා වගේ කොටන් සුදුර පැත්තුරලා ඉන්නවා. දැන් කරු අයියා ප්‍රිවත් කාර්යය මට මතයි. අය ගියා යන්න. ලස්සන චුට්ටු ලස්සන මේ පොඩි කී යටි. ජෝර්ජ් ලෙසි රණසිංහ ගියා. මල්ලි කියන්නේ ගියා. ගම ගියා ආ මල්ලියා කියලා උණු කතාවල ගියා. ඒවල දැන් මම සින්දු ලියන්නවද? මින් අපේ දැන් රොක්සාන් දැයිලා මේ බත් කාලේ ඉන්නේ දැන් මේ මෙච්චර ලොකු බඩක් රොක්සාන් මාස්ටර් නේද දැන් සර්පනේ අතර මල්ලි එන්න මම දැන් නෑ වචන ඔය දැන් ඩග්ගල දාන්න දැක්කනේ ඒගොල්ලෝ දාන්නේ හා දැන් ඉතින් සර්පනේ ගාල මෙෂන දැන් ගහන දැන් මේ සර්පනේ ගහ මට වචන දාන්න කියලා මල්ලි අද කවරේ ගහන්නේ අචර හරි දාන්න මම දැන් නෑ මේ ආනන්ද හේවි අහගන්න යතෝ ඉදිරි ක 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 ඔබගේ ලෝ මාගේ සතුටේ මල් වචන ටික දැම්ම ඔබලු දන්නවනේ මේ ප්‍රේක්ෂක ජනතාව දන්න වචන දාලා ඊට පස්සේ හරිද කොහොමයි මම දැන් මේ වචන යන්න අහන්න මට තේරෙන්නේ නෑ ඉලක එපුඩි පුදිය මනුස්සයෙක් අලුත් එකක් කොහොමද එනක තේරෙන්නේ බාරු බාරු මට තේරෙන්නේ බලන්න බලන්න මල්ලි පැදලා ගත්ත පුටුවා මම පුටු ඉස්සන් හින්දා ගත්තා නේද මල්ලි වචන දෙක කියන්න ඔබගේ ලෝව මාගේ සතුටේ මල් පිල් එපුඩි එනතර ටුකන් ක ක ක ක රේද ක 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 රොක දැන් මෙයා කියන ඔබ බලන්න එම්එස් වන්දු දැනීම රොක ඉඳ පාට අද බණ්ඩාරේට තානේ ඉඳ ෂූට් පණි ඉරකේ මේක රූපගත කරන්නේ බණ්ඩාරල සෝනියා ඇලෙක්සැන්ඩර් තමයි පාට කරන්නේ ස්ටක් පන් හිර වෙනවලු මේ සින්දුව ඔය හිර වෙනවා මොකක්ද එනම් කියන්නේ අද ඉතින් ඩාස්ථානේ ඉරකු එයා තව කෑල්ලක් ඉදිරි කළා ඒක තමයි මයි උනේ මයි කියලා මයි 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 දැම්ම ඔබගේ ලෝම වගේ මයි සතුටේ මල් පී දේ මයි දනල තර නේ නේ නයි හයි 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 තර නේ තර නා නේ නං ටිංටං 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 ලලි එමෙන් ඒක කොයි කාලේද ඒක මා
අසු ඕගේ දැන් අපි හිතමු පොඩ්ඩක් මේ ජනප්‍රියතලයේ ගීත තුල ඉන්නවා. ඒකම දැන් ඔබතුමාගෙන් ලියවෙනවා මේ හිත පුරා මල්පිපෙනවා සන්තේ. කොහොමද මේ මේ පරතර අතර සක්මන් කරන්නේ? ලියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එක? මොකද්ද විෂය? ඒ විෂයට අනුගත වෙන්න පුළුවන්. මොලේ තියෙන එක කිරි යම් හැබැයි සාහිත්‍ය ගැන දැනගන්න ඕනේ. සිංහල භාෂාව ගැන හොඳට දැනීමක් තියෙන්න ඕනේ. නැත්නම් සිංදු ලියන්න බෑ. ඒක ඔබතුමා දෙනවනම් මිනි මරණ විෂයක්. මේ මිනි මරණ විෂයට අදාළ මොනවද වෙන වචන? මිනි මරණය. මේ වචන අපි එකතු කරගන්න. එතකොට ඒ තාලේ මිනි මරණකම ලේ රත් වෙච්ච එක. ඒකට ඒකට නම් තාලයක් එනවා. ඔව්. ඒක අපි නිකන් මේ අඬාදොඩක එකක් කියන්න බෑනේ. ඒතර ඒ වෙලේ ඒ හැමදේම එකතු වෙනවා. ඒක ගීත රචකට දන්නවා. ගීත රචකෙකුට ඒක ලියන්න පුළුවන්. ඔව්. එනිකමයි ඔක විකම් මේක උඹේම ලියෙනවා. ඒක අර පෑන ගත්තාම නිකන් වතුර ගලන් එනවා. ලියන් ලියන් යනවා කිසිම කපිලකට නෑ මම. හොඳයි. දැන් එතකොට අපි මේ දැන් ඔබතුමත් හොඳේ හිත පුරා මාල්පිය මේ ගීත අහලා ඇති. ඔබට දැනෙන්නේ කොහොම මේ ගීතය? මම හිතන්නේ එතුමගේ පද රැලක් අමරසිරි පීරිස් මහත්මයාගේ ගායනයක් නිසා. ඉතාම මනරම් ගීතයක් බවට පත් වුණා මේ ගීතය. ඔව්. ඉතින් අපි දෙන්නටම 2003 සරසවි සම්මාන හොඳම ගායකයා වුණා මම. හොඳම ගීත රචකයා වුණා. එදා හිටපු සේරම ගීත රචකයෝ විශ්ලා ගියා. මම කිව්වා ප්‍රවීණ රචකයෝ ප්‍රවීණ කියන්නේ ලංකාවේ ඉන්න ඉහළම එකෙක් නම් කිව්වට කමන්නේ ආයික නෑ නෙවෙයි මහාචාර්ය සුනිල රත්නායකත් එක්ක මම තරඟ කළා. මට තමයි ඒක විශාල ඒක මතකයක් ලොකු මතකයක් මට විතර නෙමෙයි. ඒ උඩට හොඳම නිලිය වුණේ මාල්නි ෆොන්සේකා පරද්දල් දමිතා බේරක්. ඒ අවුරුද්ද අමුතු අවුරුද්ද. ඒකට ලිස්ට් ජේම්ස් පීරිස් ඒ සුනිල් පීරිස් පරද්දල ඉනෝකා සත්‍යංගනි හොඳම ඩිරෙක්ටර් වුණා. මේ අවුරුද්ද මේ මහා මොකද්ද මන් දන්නේ නැහැ. අමුතු අමුතු වර්ෂයක්. සේරම නැගී හිටිය අලිකේ 20 වෙනවා. ඒතකොට 30 බේසේරගේ වගේ තිරනාටක. අයියා 20 වෙනවා අලුත් එක්කිනුත් තිරනාටක හොඳම ගීත තිරනාටක වුණා. ඒකෙන් තේරෙන්නේ හැමදාම මල්ලියේ මිනිස්සු හිතා ඉන්න මෙයා තමයි ගීත රචකයා. මෙයා තමයි ගායකයා. මෙයා තමයි සංගීතයක් නෑ. ඕන තරම් ඉන්නවා. අවස්ථාවක් නෑ. දැන් මේ වලි මල්ලි හොඳ ලියන්නේ කෙනෙක්. ඒක අපි ප්‍රසිද්ධ කියන්න ඕනේ. අවස්ථාවක් දෙන්න ඕන ඔයාට. චිත්‍රපටයකට ලියන්න ලේසියෙන් හම්බෙන්නේ නැහැ අවස්ථාවක්. අපිට ඒ අවස්ථාව වාසනා ගුණියා වවා. මම නම් ප්‍රාර්ථනා කරනවා දැන් ඔය පරණ හමස් කට්ටියට ලිව්ව ඇති. මමත් ඇති. මටත් ඇති. බෝ කියන්න ඕනේ. මම ඉංග්‍රීසියෙන් මට මං කරන තියව සේරම ඇති. මම දැන් මගේ දුව හදාගන්නවා අභිෂේක විමලීර හදාගන්නවා සින්දු කියන්නේ. එයාට ලියන්න පුළුවන්. එයා හොඳට ලියනවා. කවිලි පොතක් ලිව්වේ. ඒක හන්ද මේ වගේ අයට අවස්ථාව දෙන්න කියලා මම ඉල්ලා හිටුණා ප්‍රොඩියුසර්ස්ලා. හොඳයි. දැන් අවි දැන් මෙතුමා කතා බහ කරපු මේ ලඳුනේ ගීතය ඔබතුමාත් බොහොම වින්දනය කරපු ගීතයක්. අපි කැමතියි ඔබතුමාගේ අදහස පොඩ්ඩක් දැනගන්න. ඇත්ත වශයෙන්ම ඔය රන් බණ්ඩා සෙනරත් මහත්තයා අද වෙනකන් ජීවත් වෙන්නේ කියලා. ඇයි? ඊතනම් හොඳට ගීත රචනෙ ලියන ගීත රචනා මොකද මම හිතන ගීත රචන පහක්වත් ලියලා නැහැ. ගීත අටස්සයි තියෙන්නේ. අටස්සයි තියෙන්නේ. ගීත අටස්සයි. පහම හොඳයි. පාම හොඳයි. අර අම්මගෙන ලියල තියෙන දවසක් දැනක් කියන්නේ මොන තරම් ලස්සනද කියලා මොන තරම් සංවේදී දැන් දැනට ඉන්න කිසිම ගීත රචකෙක් ඉත ලස්සන ලියලා නැහැ. ඉස්සරම් පරාදයි. ඒ මිනිස්සයා නැතිවීම මේ සිංහල සාහිත්‍යයේ සිංහල ගීත ක්ෂේත්‍රයේට විශාල වෙච්චින පහරක්. මොකද එතුමගේ ගීත ගුණදාස කපුගේ මහත්මයා තුනක් ගායනා කළා කියනවා. දවසක් පැල නැති හේනේ පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සුමනෝ ඇයුබනෝ සුබනෝ කියන ගීතය මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ශ්‍රාවකයන්ට අමතකම් වෙලා ආපු ගීතයක්. මම හිතන්නේ එහි තියෙන සංගීත රසය එහි තියෙන පදවැල මම හිතන්නේ නැවත නැවතත් අපිට ආස්වාදනය කරන්න පුළුවන්. මම හිතන්නේ අපි ආරාධනා කළ කරමු ඇත්තටම. මම හිතන්නේ අපේ මනසින් ගන්න පුළුවන් නම් රස විඳින්න මේ ගීතය කියලා. තව සේවසකින් අහුවත් එහි ගීත මෙයාගේ ඒ විදිහමයි. අමරසිරි මහත්මයාගේ රූපයවත් මොකක්වත් නෙමෙයි මේ වනේ කට හඬ එක අම දිවි දිවි මේ කට හඬ දෙවියන් දුන්න කට හඬ නැත්නම් අමරසිරි මහත්තයාගේ සින්දු ඊටත් වඩා හොඳද කියන අලුත් මේ සුපර් ස්ටාර් එකේ ඉන්නවා. ඔව් බිස්ටිරි තනියම කියනවා ෂෝක් එකට කියනවා. නමුත් අර හඬ දීලා නැහැ අනික් අයට. දැන් ජෝතිපාල උන්නේ බලන්න. ජෝතිපාලේ තියෙන වොයිස් එක ඒ හඬ දෙවියන් දුන්න හඬ ඊට වඩා හොඳද කියනවා. දැන් අද අලුත් අය ජෝතිපාල උන්නේ කියනවාට වඩා ලස්සන සින්දු කියනවා. නමුත් ඒ හඬයි නැත්තේ අපිට ඒ හඬයි නැත්තේ. ඔබතුමාගේ ගීත ගායනා කරපු මේ ගායක හිල්පනන්ද වඩාත් කැමති හඬක් තිබ්බද?
නැහැ දැන් ඔයි කිත්සිරි ජයසේකර උන්නට මම ලිව්වා මේ මේ පැණි රහස අසංකට ලිව්වා මේ හුදකලා රායිට් ලිව්වා ඔය ඇස්පියානුම ඉන්න රහසක් තියෙනවා කියන්නේ ඒව ලිව්වොත් හැම එකදාම සිංදු කියන්න පුළුවන් හඬේනේ මේ තියෙන්නේ මේ විශේෂත්වේ ඔව් හඬ දැන් අපරදී උන්නේ හඬ කාටද ඔව් ඒ හඬ ගැන තමයි මම කතා කරන්නේ හඬ අවශ්‍ය අපරදී මාස්ටර්ගේ රූප එකත් කවුරු බලන්නේ නැහැ නේ යා මේ පැදලුවා වැඩ නැහැ හඬ රූපේ වහලා හඬ යනවා නින්ද යන දිව්‍ය දෙවි වහිලා කන්ට ප්‍රීපැණිවක් කරනවා අපරසිරි මාස්ටර්ගේ හඬ හිම උත්තරයි ප්‍රශ්න උත්තරයි ඕක තමයි අද සිටි ඉට්ස් අපේ වැඩසටහන සම්බන්ධන සම්මානනීය ගීත රචක සුනිල් විමරේ මහත්මයා ඔබට ලයිබෝවන් ඒ වගේම උපාලි මාදිනී මහත්මයා ඔබට බොහොම ස්තුතියි